හැමදාම කන විදිහට නැතුව වෙනස් විදිහකට වරක කන්න ඔයගොල්ලෝ කැමති නැද්ද? හැමදාම එකම විදිහට වරක කාලා බෝරින් නිසා අපි හිතුවා අද ඔයගොල්ලන්ට වරකවලින් අයිස්ක්‍රීම් හදන විදිහ කියලා දෙන්න. ඉතින් මේක ගොඩක් අමාරු නෑ. හරිම ලේසි. මේ විදිහට අයිස්ක්‍රීම් හදන්න අපිට විපින් ක්‍රීම්වත් මිල්ක් මේඩ්වත් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයගොල්ලන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි අද අපි මේ වරක අයිස්ක්‍රීම් එක හදන්නේ. එහෙනම් අපි දැන් බලමු මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මේකට අපිට ඕනේ වෙනම වරක කෝප්පයක් පමණ, ඒ වගේම කිරි කෝප්ප දෙකයි, තවත් කිරි මේස හැඳි 6ක්, පිටි කිරි මේස හැඳි 2ක්, පාම් පිටි මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 5ක්, වැනිලා මේස හැඳි 1ක්. ඒ වගේම මම අරගෙන තියෙනවා කොස්සටයි කජුයි මිශ්‍රණයක් අයිස්ක්‍රීම් එක තවත් රසවත් වෙන්න එකතු කරගන්න. අපි මුලින්ම කරන්නේ අපේ වරක ටික අරගෙන ඒක පොඩි කෑලි වලට කපා ගන්න එක. මෙන්න මේ විදිහට තමයි වරක කෑලි වලට කපා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ. ඊළඟට අපි කරන්නේ අපේ කිරි පිටි, පාම් පිටි, මේස හැඳි දෙක දෙක ගත්ත මිශ්‍රණයට කිරි මේස හැඳි 6ක් එකතු කරලා ඒක හොඳට මිශ්‍ර කරගන්න එක. මේකෙදි අපි මුලින්ම කිරි මේස හැඳි 3ක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ ආයෙත් තවත් කිරි මේස හැඳි 3ක් එකතු කරලා පාම් පිටි, කිරි පිටි හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් අපි මේ මිශ්‍රණය හොඳට පෙරා ගන්නයි යන්නේ. ඒ කියන්නේ මේ මිශ්‍රණේ පිටි කෑලි තියෙනවා නම් ඒව අපේ අයිස්ක්‍රීම් එකට එන්නේ නැති වෙන විදිහට අපි මේක හොඳට පෙරා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට පෙරාගත්ත කිරිපිටි මිශ්‍රණය. දැන් එහෙනම් අපි අයිස්ක්‍රීම් හදන්න පටන් ගමු. අපි ඒකට කරන්නේ සාස් පානක් අරගෙන ඒකට අපේ කිරි කෝප්ප දෙක එකතු කරලා ඒක හොඳට උණු කරගන්න එක. මේ වෙලාවෙදිම අපි ඒකට සීනි මේස හැඳි 5යි වැනිලා මේස හැඳයි එකතු කරගන්න ඕන. දැන් අපි මේකට අපි ඉස්සෙල්ලා හදාගත්ත කිරි, පාම් පිටි, ඒ වගේම පිටි කිරි තියෙන මිශ්‍රණය එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරලා අපේ කිරි එක උකු වෙනකන් උණු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ කිරි එක ටිකක් වතුර ගතියයිනේ. ඒක ටිකක් උකු වෙනකන්, එහෙම නැත්නම් ඝනකම වෙනකන් අපි මේක උණු කරගන්න ඕනේ. මේ විදිහට කිරි මිශ්‍රණය හැඳි ගාද්දි විනාඩි 5කින් විතර මේ කිරි මිශ්‍රණය උකු කිරි මිශ්‍රණයක් බවට පත් වෙනවා. එතකොට අපි කරන්නේ ලිප ඕෆ් කරලා අපේ මේ කිරි මිශ්‍රණය ටිකක් වෙලා නිවෙන්න තියන එක. මේ ඔයාලා දකින්නේ අපිට අවශ්‍ය පදම තියෙන උකු කිරි මිශ්‍රණය. දැන් අපි මේක ටිකක් වෙලා නිවෙන්න තියාගමු. ඒ වෙලාව අතරතුරේදී අපි කරන්නේ අපි කපාගත්ත වරක කෑලි ටික අරගෙන ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරන එක. මේක බ්ලෙන්ඩ් කරද්දි වතුර දාන්න එපා. නිකම්ම වරක ටික බ්ලෙන්ඩ් කරගන්නයි තියෙන්නේ. දැන් අපි අපේ නිවිච්ච කිරි මිශ්‍රණයත් විනාඩියක් දෙකක් වගේ කාලයක් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩ් කරගත්ත කිරි මිශ්‍රණයටම අපි කලින් බ්ලෙන්ඩ් කරගත්ත වරක ටිකක් දාලා ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා විනාඩි 2ක් විතර. දැන් අපි අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි කරන්නේ මේ මිශ්‍රණය ප්ලාස්ටික් බොක්ස් එකකට දාලා පැය 3ක් විතර ෆ්‍රීස් එකේ තියන එක.
आइस क्रीम एक फ्रीज़ वेन कं अभी मैं विधि हट शुगर सिरप पे का खादला एक अट अभी कोसेटाई काजोई मिश्रण है दाला मैं विधि हट मिश्र करेगा अन्ना इतने अभी मैं विधि हट हदागा अन्ना कोसेटे काजू मिश्रण है आइस क्रीम में कट दाला आइस क्रीम के थवत रस वैरी करेगा अन्ना थमाई सूदानंग वेन मैं विधि हट शुगर सिरप पे कट दाला हदागा तक कोसेट ऑयल पेपर का कुलेट डाला दिया ना। दें पहले तुना कटे पासे अभी फ्रिज के तेला थी बाइस क्रीम में का अलगेन। आयत में भी थिए टे हैंड किंग होंदे टे कालवांग कराने होने। इट पासे में का अभी तावसर या होंदे टे ब्लेंड करेगा ना। में तीन ने अभी आयत पारा ब्लेंड करेगा तब भी आइस क्रीम मिश्रणे। दें अभी में आइस क्रीम मिश्रणे भाजन एक दाला एक अभी कोसेट काजू मिश्रण एकत कर मिक्स कर कोसेट वेल्ट कमती नयाल पुलवांग एमोट काजू विदरा एकत कर रट काजू पोड़ अट कपू रट इंटी वगैदा मैं इकट्ठे मिक्स कर पुलवा දැන් අපි අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය ලාන්ච් ෂීට් එකකින් ඔතලා ඩීප් ෆ්‍රීසර් එකේ පැය 12ක් විතර තියලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ අද මේක තිබ්බොත් ඔයගොල්ලන්ට පුළුවන් හෙට කෑමට ගන්න. මේ තියෙන්නේ මේ විදියට ඩීප් ෆ්‍රීසර් එකේ තියලා ගත්ත අපේ වරක අයිස්ක්‍රීම් එක. ඔයාලත් මේක හදලා කාලා බලන්නකෝ. හරිම රසයි. හැමදාම වරක කන විදියට වඩා ගොඩක්ම වෙනස් විදියකට තමයි ඔයගොල්ලන්ට වරක කන්න පුළුවන් වෙන්නේ. वरक वाली हदन पुलवन थवात कैम अभी ईलंग वीडियो ओयगोल्लांट कील देना ऐना इतक मे वरक आइसक्रीम मैं ट्राई कर बलाको मे वीडियो लाइक करला आलोक शेयर कर इवागेम अभी चैनल सब्सक्राइब कर अमृत कर अभी श्रीलंकन स्टाइल।